විරිඳුබන කැසට් පට මාලාවෙන් අංක 44 කැසට් පටේට මා මාතෘකා කරගත්තේ නිස්සංක මල්ලව රාජකාරිත. ඒ දහම් කතාව ගායනා කරන්න ප්‍රථමින් මගේ ලෞතුරු සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේට පූජෝපහාර වශයෙන් මේ විරිඳු ගායනාව. නිස්සංක මල්ලව රජතුමා මේ ශ්‍රී ලංකා පාලනය කරන අතර එක්තරා ගමක ජීවත් වුණා අයියා මලෝ දෙදෙනෙක්. මේ සොහයුරන් දෙදෙනා ඉතා සමගියෙන් සමාදානෙන් සොහයුරු ප්‍රේමෙන් කාලය ගත කළා. මව්පියන්ගේ මරණින් පසුව මේ අයියටයි මල්ලිටයි හේන් කුඹුරු ඉඩකඩම් ගොඩාක් අයිති වුණා. මේ අයියයි මල්ලි හේන් කුඹුරු ගොවිතැන් කළත් මල්ලි නිතරම පන්සලට යනවා, ධර්මයේ පිළිබඳ අවබෝධ කරගන්නවා. අයියයි මල්ලි හේන් කුඹුරු ගොවිතැන් කරමින් වසන අතර සිදුවුණ හොඳ පුවතක් පවසමි මෙලෙසින්. මල්ලි සෑමදාම යන්නේ පන්සල වෙත කරුණාවෙන්, ධර්මය පිළිබඳ විමසිලිමත් වෙනවා සරදාවෙන්. හදවත කිය ඇත්තේ ආදරබර මල්ලි වෙතට, සතිපට්ඨාන සූත්‍ර කියවනවා නිතර හොඳට. මේ මල්ලි සෑමදාම සතිපට්ඨාන සූත්‍රේ තා මිහිරි අන්දමින් කියනවා, සතිපට්ඨාන සූත්‍රේ භාවනා කරනවා. අනේ පින්වතුනි, මෙහෙම ටික කාලයක් ගෙවෙනකොට අයි අදහසක් ඇති කරගත්තා. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ, මල්ලි සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කරනවා. සමහරලාට හේන් කුඹුරු ගොවිතැන් වලට ගොවිතැන් කිරීම සඳහා සහභාගි වෙනවා. මේ ගෙදර උයලා පියලා කන්ට දෙන්න කෙනෙක් නැහැ, මම සහකාරියක් ගේන්න ඕන. අයියන්ඩියා එක් දිනයක ඒ වගේ සිතක් ඇති කර ලක්සන තරුණ කතක් කන්දං ආවනේ මන අර. තරුණ ළඳව මෙම ගෙදරට කැන්දං ඇවිදිම් පෙම්බර, දෙදෙන සමග අඹු සැමියන් ලෙස කාලය ගෙවති පවර. ලක්සන තරුණියක් තරණ පාවා කරගෙන මේ අයියන් ගෙදරට එක් කරගෙන ආවා. අර මල්ලි අනේ සොහයුරාගේ බිරිඳ තමන්ගේ සොහයුරියකට වඩා ආදරෙන් කරුණාවෙන් සලකනවා. මේ මල්ලි සතිපට්ඨාන සූත්‍රය තා මිහිරි අන්දමින් කියනවා. අහන ඕන කෙනෙකුට අමුතු හැඟීම් ඇති වෙනවා, රිමාසාවක් ඇති වෙනවා මේ සතිපට්ඨාන සූත්‍රය සවන් දීගෙන ඉන්න. අන්න එක්තරා දිනක් අයියා ගොවිතැනට ගිය වෙලාවේ මේ මල්ලි නිවසට ආවහම නෑන කතා කරලා මල්ලිගෙන් ඉල්ලීමක් කළා. මේ ගෙදරට මා ආදිනයේ පටම්ම වටහා ගන්න, ඔබ ගැන ආසාවකින් තමයිනේ මල්ලියේ ඉන්න. ඔබේ අයියා බැලුවම මට ප්‍රිය වෙන්නේ නැහැ කිසිවිට, ඔයා තමයි මගේ පෙම්බර හිමියා වෙන්න ඕන මෙවිට. අනේ මල්ලි, මම මේ ගෙදරට ආදිනේ පටන්ම ඔයාගේ නමුතු ආදරයකින් ආශාවකින් පසු වෙන්නේ. ඔබේ අයියාමගේ රූපයට ගැළපෙන්නේ නැහැ, ඔබ තමයි මට ගැළපෙන තැනැත්තා. ඔබේ අදහස මොකද? එදා මල්ලි මේ අක්කට අවවාදයක් දෙනවා. නෑන උනත් අක්කෙන් ඔබ සොයුරියක් වගේ ඉන්න ඕන
න ඉතින් මා දෙන මේ ඔබ දැන් හොඳ සුපිලි ගන්න අනේ අක්ගේ පව් සිදු වෙන කතා එපා මට කියන්න සෙනෙහෙ වඩන අක්කා මල්ලිට වගේ සලකගෙන ඉන්න අනේ අක්කෙම නෑ නවුනත් මං ඔබට සලකන්නේ මගේ සොහොයුරියකටත් වඩා ආදරෙන් මගේ අයියන්ගේ බිරිඳ ඔබ ඔය වගේ අදහස් පහල කරගත්තොත් අක්කේ මහා පාපයක් නේද හොඳයි එහෙනම් ඔබ මගේ අදහස දෙකඟ නැද්ද නෑ අක්කේ මම එකඟ නෑ ඒක මහා පව්කාර ක්‍රියාවක් මෙහෙම කියපු මේ තරුණ මල්ලි මෑ ගැන කලකිරිලා නැවතත් පන්සලට ගමන ආරම්භ කළා නෑ නටන් අවවාද දෙමින් තරුණ මල්ලි කරුණාවර පන්සල වෙත පිය නැගුවනේ මේ තරුණයා ඉක්මන් කර නෑනන්දි හිත යට වෛරයක් ඇති කරන් එම වර අයියන්දි ආවම මම කියනවා කියලා මෙම වර නෑන හිතාගත්ත හොඳයි මල්ලි ගියාට කමක් නෑ මම අයියා ආපු ගමන් බුරු කේලමක් කියලා මල්ලිව මම මරවනවා මගේ අදහස තිකඟ වුණේ නැති නිසා මෙහෙම කපටි ඉස්ත්‍යාව හිත හිතා ඉන්නකොට ආව හේන් කුඹුරු ගොවිතැන් කරන්ට ගිය අයියන්ඩි ගෙදරට ආවහම මේ ඉස්ත්‍යාව කතා කරලා ස්වාමියට කියන අමූලික බොරුවක් ආදර හිමියනි බැහැමට තවත් තිතින් ගෙදර ඉන්න පෙම්බර ඔබේ මල්ලි අද ගෙදරට පැමිණිලා මෙන්න කතා කළා ඔහු මාහට ඔහුගෙන් ඔය සොඳුර වෙන්න මම මල්ලිට ආදරයෙන් දුන් ඔබ දන් මේ පිළිගන්න ඔයාගේ මල්ලි හරි උපාසකයා සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කරනවා කියනවා නමුත් අද ඔයාගේ මල්ලි ඇවිල්ලා මට කර පිළිලීම ඔයාව මරලා හරි මාව ඔහුගේ සුඳුර කරගන්නවලු මම් මල්ලිට අවවාද දුන්න මල්ලියේ මං සලකන්නේ ඔබට මගේ සොහිරුකටත් වඩා ආදරෙන් මං ඔබේ අදහස දෙකඟ නෑ මට තර්ජන ගර්ජන කරලා ඔබේ මල්ලි යන්ට ගියා මේ ඉතින් මේ ළඳ කිව් බොරුවන් එදින තමහිමියට මල්ලි පිළිබඳ ඇත්තට ඇති උනි වෛරයක් හිතට මගේ මල්ලි එහෙම කළා නම් ආදර සොඳුර ඔබට මොහොතක් වත් තියන්නේ නැ මල්ලිව මරණ වසනකට මගේ සොහයුරා මට ද්‍රෝහියෙක් වුණා නම් ඔබට ඒ වගේ චෝදනාවක් කළා නම් මම එහෙනම් මගේ මල්ලිව තුරු කරන්න මරනවා අන්නේදා මේ අයියන්ඩියාව පන්සලට ඇවිත් මල්ලිට කතා කරලා බොරුවක් කියනවා මෙහෙම මල්ලියෙන් ඔය බෙහෙත් ටිකක් සොයා ගන්න දැන් කැලේට මාත් දෙක එන්තන් ඕන මල්ලිය විග හට යෑමට අයියන් දිගේ එවන්ව දැන පිළිගන්නේ මල්ලි තරුණ අයියන් දිත් සමග එදා ගමන ඇරඹුවා මෙලෙසින මේ අයියා ගිහිල්ලා කියනවා මල්ලි කැලෙන් බෙහෙත් ඖෂධ ජාති ටිකක් සොයා ගන්න ඕන ඒ ඖෂධ සොයා ගැනීම සඳහා මාත් එක්ක යන් නිතරම සතිපට්ඨාන සූත්‍රයේ පුතතේ තියෙන මේ තරුණයා අයියන්ඩිත් එක්ක දමන ආරම්භ කළා එදා අයියන්ඩි කැත්තක් ඉනේ සංගවගෙන මල්ලි සමග ගියා කැලෑවට අයියන්ඩි කල්පනා කරනවා මල්ලිව මරන්න හොඳ අදහසක් තියෙනවා මේ තුඹස යති නයි මල්ලිට කියන්න ඕන මේ තුඹසට අත දාලා ඒ තුඹස තුලින් ප්ලාස්ටික්ක් අරන් දෙන්න කියලා මෙම තුඹසේ නයෙක් ඇතිය කිතලා අයියන්ඩියේ විට මෙමදර තම මල්ලි වෙතට වදනක් කියනවා කීට ඔය අත දාලා ඉක්මන් කර තුඹස තුලට
උඹසෙන් පස් ටිකක් අරන් දෙනවද මන් ලියවීමට අයියන්ගේ කීම පිළිගත්ත මේ සොහොයුරා උඹට අත දැමුවත් කිසිම හිරියාරයක් කරදරයක් උනේ නැහැ තවත් ටිකක් එහාට මල්ලි වෙක් කරගෙන ගිය අයියා අරගත්ත කැත්ත අතට මල්ලි මන් නැති වෙලාවේ නුඹ මගේ නිවසට ගිහිල්ලා මගේ සොඳුරියට තර්ජන කරලා තියෙනවා මල්ලිය මම නැති වෙලාවේ ගොහිදින් අද දින ගෙදරට හින්තා පීඩා කරන්න හැදුවා නේද මගේ සොඳුරට ඒක නිසා උඹ එක් කරගෙන ආවේ පලිගන්නට මල්ලිය සූදානම් වෙන්නට දැන් ඕනෑ මරණෙට මල්ලිඹ මම නැති වෙලාවේ මගේ සොඳුරියට යෝජනාවක් කරලා තියෙනවා උඹේ සොඳුර වෙන්න කියලා මේ තරුණයා කිසිවක් කතා කළේ නැහැ තමන්ගේ සොහයුරා තමන්ව විනාශ කරන්න සූදානම් වෙනවා අරගත්ත කැත්ත මේ අයියන්දි අනේ මේ තරුණ සොහයුරාගේ දෙපා දෙක කැපුව ධනිස ගාවි අත් දෙක කැපුවා අතේ තිබිච්ච සතිපට්ඨාන සූත්‍රයේ පොත පැත්තකට විසි වුණා කැන්තෙන් අත පය හතරම ආදර මල්ලිගේ කපනවා සතිපට්ඨාන සූත්‍ර පොත උපසකට විසි වෙනවා මෙන්න මෙහෙම මේ තරුණය අයියට වදනක් කියනවා අයියා මගේ අතපය කැපුවත් මම දැන් මෙත් වඩනවා අනේ දැන් රුධිරේ ගලනවා අත් දෙකෙන් කකුල් දෙකෙන් ලේ වැගිරෙනවා අතපය හතර දිවිච්ච මේ තරුණයා දැන් අතපයදි කොටික් බවට පත් වුණා සතිපට්ඨාන සූත්‍රයේ පොත පතකට විසිරෙච්ච වෙලාවේ මේ තරුණ මල්ලි කියනවා අයියන්ඩිට මෙහෙම ආදර අයියේ ඔබ දැන් මෙලෙසට මගේ අතපය කැපුවේ නෑ අයියේ මම ඔබට විරුද්ධව කිසි වරදක් කෙරුවේ මගේ අයියේ නෑ වරදක් කෙරුවේ සතිපට්ඨාන සූත්‍ර පොත මගේ අයියේ අරගන්න පපුව මතින් එය තබලා අයියේ කරුණාවෙන් යන්න මගේ අයියා කරුණාවෙන් යන්න අයිය මගේ අතපය හතර කැපුවත් මං වෛර කරන්නේ අයියට මං මෛත්‍රිය වඩනවා අනේ අයිය පින් සිද්ධ වෙයි අර පැත්තකට විසි වුණ සතිපට්ඨාන සූත්‍රයේ පුත අරගෙන අනේ අයිය මගේ පපුව මතින් තබල යන්න මේ අයියන්දි සතිපට්ඨාන සූත්‍රයේ පොත අරගෙන සොහයුරාගේ පපුව මතින් තබලා නිවස බලා ගමන ආරම්භ කළා. දැන් මේ තරුණයා හරී මිහිරි අන්දමට සතිපට්ඨාන සූත්‍රයේ කියවන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ කැලෑවට මල් නෙලන්ට එනවා මල්ලම්ම කෙනෙක්. ලක්ෂණ වන මල් නෙලන්න මල්ලම්මා කෙනෙක් එනවා ඇත්තට සතිපට්ඨාන සූත්‍රය ඇය හට ඇහෙනවා මිහිරි නාදයක් ඇහෙනවා ඒ පැත්තට ගමන් එනවා අතපය නැති කොට තරුණයේ එක් මල් අම්මා දකිනවා මල්ලම්මට ඇහෙනවා හරී මිහිරි නාදෙන් සතිපට්ඨාන සූත්‍රය කියනවා මේ මල්ලන්ට ආපු මල්ලම්ම හෙමින් හෙමින් ඒ පැත්තට ගමන ආරම්භ කළා. අතපය හතරම නැති තරුණේ සතිපට්ඨාන සූත්‍රයේ පොත පපුව මත තබාගෙන කටපාඩමින් හරී ලස්සනට කියනවා. මල්ලම්ම ඇහුවා අනේ පුතේ මේ මොකද වුනේ? මල්ලම්ම මේ මගේ කර්මයක් පළ දුන්නා. එදා මල්ලම්මට හරි දුකක් කනගාටුවක් ඇති වුණා මේ තරුණයා ගැන. යි පුතේ මට පුළුවන් උඹ හට උපකාර වෙන්න හොඳයි පුතේ නුඹ එක් කරගෙන දැන් යමි ගෙදර යන්න කටලා වැල්ට
ටිකක් අනික ගොතලා කූඩයක් රුවට අත පය නැති මේ තරුණය දමා ගත්ත කූඩේ වෙතට මල්ලම්ම කියනෝ බය වෙන්න එපා පුතේ මං ඔබට උදව් උපකාර කරන්නම් ඔබ මියනකම් පුතේ මං ඔබට කන්න බොන්න දෙන්නම් මල්ලම්ම වැල් ටිකක් කරලා විගහට කූඩයක් ගෙතුවා මේ අතපය හතරනේ තරුණයව දාගත්ත කූඩෙට මල්ලම්ම මේ තරුණයව අරන් එනවා ගෙදර අරන් යවිත් තුවාල සේරම තරුණගේ සුව කරනවා උදේ දවල් රැට ඉතින් බොහොම හොඳට කන්න දෙනවා සතිපන්තා නෑ සුන්තය තරුණය සැමදා කියනවා එහෙන සෑම දෙනාට හරි කරුණාවක් ඇති වෙනවා මේ තරුණියව ගෙදට එක්කරගෙන ඇවිත් අර අතපය හතර තිබුණ තුවාල සුව කළා දැන් මල්ලම්ම මේ තරුණයව නාවනවා උදේ දවල් රැට කන්න දෙනවා පස්ථාන කරනවා මේ තරුණිය කියන සතිපට්ඨාන සූත්‍රය ආගන්ත ඇහෙන සෑම දෙනාම අමුතු සර්දාවක් කරුණාවක් මේ තරුණයා පිළිබඳ ඇහෙනවා තරුණයා හිතින් හිතනවා අනේ මේ මල්ලම්ම මට කරන උදව් වලට මම මල්ලම්මට කොහොම සලකන්ටද මම මේ මල්ලම්මට සදාකාලික ණය ගැතිනේ කරුණාබර මල්ලම්මේ ඔබ මේ මට කන්න දෙන්නේ කොහොමද මම මල්ලම්මට මෙය වෙත උපකාර වෙන්නේ යම් දිනයක මල්ලම්මේ මම සලකන්නම් ඔබට පිම්බරමණියන්ට වගේ මම සලකන්නේමි ඔබට අනේ මල්ලම්මි මල්ලම්ම මට මේ කරන උදව් උපකාරවලට මල්ලම්මට ගොඩාක් පින් සිද්ධ වෙනවා යම් දිනයක මට මල්ලම්මට උදව්වක් කරන්න පුළුවන් වුණොත් මං ඒ උදව් ඉෂ්ට කරනවා මෙහෙම හිත හිතා තරුණයා සෑමදාම සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කරනවා කියවනවා එදා නිස්සංක මල්ලව රජතුමාගේ මල්ලුයනේ සෑමදාම හොරෙන් මල් කඩනවා නිස්සංක මල්ලව මහනිරිඳුගේ මල් උයනේ මෙන්න හොරෙන් මල් කඩනවා බෑ හොරු කවුරුද අල්ලගන්න කොපමණ මුරකාවල් මල් උයනට දැමුවත් අහන්න මල් කඩන හොරු බෑ කිසියම් දිනකදී අල්ලගන්න නිස්සංක මල්ලව රජතුමාගේ මල් උයනේ හොරෙන් මල් කඩන හොරු වගයක් රාගසේ බලුන් දැම්මත් මුරකාරයන් දැමුවත් මේ මල් කඩන හොරුන් අල්ලගන්න බෑනි නිස්සංක මල්ලව රජතුමා කල්පනා කළා අනබෙර කරුවෙක් යවන්න ඕන අනබෙර කරුවෙක් කැඳවලා නිදිදුන් එදා තමා ළඟට සැනකින මේ වගේ වදනක් කියනවා අනබෙර කරුවට මං කර අනබෙර කරු මේ පණිවිඩේ කියමින් සිට මෙනුවර ඇවිදලා එන්ටෙන් ඕනෑ ඔබ ඉක්මං කොට අනබෙර කරු නුඹ දැන් මේ සංචාරය කරන්න ඕන රටේ මේකයි අනබෙරේ නිස්සංක මල්ලව රජතුමාගේ මල් උයනේ මල් කලන හොරු අල්ල දුන්නොත් තෑගි භෝග ගොඩාක් ලැබෙනවා දැන් අනබෙර කරුවා මේ විස්තරේ කිය කියා රටේ ඇවිදින්ට වුණා අනබෙර කරු අනබෙරෙන් ඔය සබ්දන ගාලා ගහනවා නිස්සංක මල්ලව රජතුමා කිව්පණි විදි කියනවා මල් උයනේ මල් කඩන හොරු අල්ලලා දුන්නෝතින් තෑගි භෝග ගොඩක් දෙනවා පින්වත් ඒ මහරජුගෙන් අනබෙර කරු ගමක් ගමක් වීදියක් ගානේ යනවා සැනකින මේ මහනිරිඳුන් කිව්වව විස්තර කියනවා දැන් අනබෙර කරුවා ගමක් ගමක් වීදියක් වීදියක් ගානේ අනබෙරේ ගහනවා ආරංචිය කියනවා නිස්සංක මල්ලව රජතුමාගේ මල් උයනේ
හොරෙන් මල් කඩන හොරු වල්ලා දෙන කෙනෙකුට රජතුමා තෑගි භෝග දෙනවා රාජ නිලතල ලැබෙනවා රාජමාලිගාවෙන් රැකියාවල් ලැබෙනවා දැන් කිසිම කෙනෙක් නෑ මේ අනබෙරේ නවත්තන්ට අන්නේදා මේ අනබෙර කාර්ය යනවා අර මල් අම්මගේ නිවස ගාවින් මල් නෙලනා මල් අම්මගේ නිවස ළඟින් යන අතරට අත පය හතරම නැති මේ තරුණට ඇහුණනේ ඇත්තට අම්මේ ඔය අනබෙර කරු ඉක්මන් කර නවත්තන්න අම්මේ අනබෙරේ මොකක්දයි දැන් විගහට අහන්න මල් අම්මගේ ගේ ගාවි යනකොට අර අතපය තරුණයා කියනවා මල් අම්මේ ආන්නම් අනබෙරේ මොකක්ද කියලා මල්ලම්ම නැවතු අනබෙර කාර්යාව මොකක්ද අනබෙරේ නිස්සංක මල්ලෝරගේ තුමාගේ මල්ලු යනේ හොරෙන් මල් කඩන හොරු අල්ල දුන්නොත් තෑගි භෝග දෙනවලු මේ අම්මා කිව්වා අත්පැලේ තරුණයාට ඒ තරුණයා කිව්වා අම්මේ මට පුළුවන් ඔය හොරු අල්ල දෙන්න අම්මේ මට පුළුවන් මල් කඩන හොරු අල්ල දෙන්න අනබෙර කරුවව ඇන්තෙන් දැන් ඔහමම නවත්තන්න අනබෙර කරුවට කියන්න අම්මේ මම හොරු අල්ල දෙන්නම් කියලා මල්ලම්මා කියනවා අතපයනේ තරුණයාට මෙහෙම අතපය හතරම නැහනේ පුතේ උඹගේ මේ බලන්න කොහමද හොරු අල්ලන්නේ අනේ පුතේ මට කියන්න හොරු අල්ලලා දෙන්නට බැරි වුණොතින් දැන් පුතේ උඹට මැරුම් කන්න සිද්ධ වෙනවය දුකක් නේ මගේ හිතට පුතේ උඹේ අතපය හතරම නැහැ අතපය තු කොහමද හොරු අල්ලන්නේ පුතේ උඹකට පොරොන්දු වෙලා හොරු අල්ල දෙන්න බැරි වුණොත් බේස ගහලා මරලා දායි පුතේ මට හරි දුකක් ඒක නැහැ අම්මේ අම්මා බය වෙන්න එපා අම්මා එපා බය වෙන්නට නිරිඳුට මෙය පවසන්නට මට පුළුවන් මල් උයනේ මල් හොරු අල්ලලා දෙන්නට අනබෙර කරු වෙත මේ තරුණයා එදා කියනවා විසුතර බඹදත් නිරිඳුට කියන්න ගොහිදී මෙය ඉක්මන් කර තරුණයා කියනවා අම්මේ බය වෙන්න එපා මං හොරු අල්ල දෙන්නම් අනබෙර කරුට කියනවා මේ තරුණයා අතපාය නැති ඔබ ගිහිල්ලා කියන්න රජතුමාට අහවල් නිවසේ ඉන්න අතපාය නැති මිනිස්සේ හොරු අල්ල දෙන්න පොරොන්දු වුණා කියලා අනබෙර කාර්යාවල නිස්සංක මල්ලව රජතුමාට කියනවා මෙහෙම මහනිරිඳුනි අද අනබෙර ගසමින් මම යන අතරේ අතපය හතරම නැති ඔය තරුණෙක් ඔව්මන හාරේ මානවතලා මහනිරිඳුනි කිව්වේ වගේ මේ විස්තරේ ඔව් හොරු අල්ලා දෙන්නට පොරොන්දු වූවනේ මේ වරේ මහරජතුමනි මම ආදාන බෙරේ ගස ගසා යනකොට අතපය හතරම නැති තරුණෙක් මල්ලම්මලෑ ගෙදර ඉන්නවා ඒ තරුණයා කිව්වා හොරු අල්ල දෙන්නම් කියලා එදා රජතුමහන් අතවැනි මිනිහෙක් කොහමද හොරු අල්ලන්නේ මම දන්නේ නැහැ මහරජතුමනි එදා සේවකයෝ යව්වා මේ තරුණයා වෙක් කරගෙන එන්න සේවකයින් ගොහිදින් එදා මල්ලම්මාගේ නිවසට අතපය නැති තරුණයාව අරගෙන රජවැදුරට නිසංක මල්ලව මහනිරිඳු කතා කර තරුණට හොරු අල්ලලා දෙන්න අවශ්‍ය මොනවද දැන් උඹහට සේවකයෝ ගිහිල්ලා මේ අතපැනි තරුණයා වර සතිපට්ඨාන සූත්‍රයේ පොතක් එක්ක උස්සගෙන ආව රාජමාලිගාවට රජතුමා අහනවා මේ තරුණයාගෙන් අතපය නැති ඔය මල් උයනේ මල් නෙලන ඔරේ මල් නෙලාගෙන යන හොරු අල්ල දෙන්න පුළුවන්ද පුළුවන් මහරජතුමනි නුඹට අවශ්‍ය මොනවද මට අවශ්‍ය මහරජතුමනි මෙච්චරයි
උයනේ නිරිඳුනි මට පුංචි පැලක් සදා දෙන්න ජනිල් තමග දොරවල් ඔය සිරම වසලා තබන්න කන්න බොන්න මොනවා හරි නිරිඳුනි මට සපයා දෙන්න හැකි වෙනවා හොරෙන් මල් කඩන හොරුන් අල්ලගන්න මට මල් උයනින් පැලක් හදලා දෙන්න දොරවල් ජනෙල් ඔක්කොම වහලා තියන්න ඕන මට කන්න බොන්න මොනවාරි සපයා දුන්නාම ඇති විස්සංග මල්ලෝ මහරගේ තුමා කිව්වා හොඳයි විගහට සේවකයෝදලා මල් උයනේ පැලක් හැදුවා විගහට සේවකයෝ යොදලා මල් උයනේ පැලක් සදෙන ඇත්තට මේ තරුණයාව එම පැලේ නවතලා තබන සෑමදාම කන්න බොන්න සේවකයන් ගොහි දින්දෙන ඒ අතරෙදි සිදු වුණ අර පුවතක් පවසමි සතුටින දැම් සේවකයෝ ගිහිල්ල මේ අතවැනදි කුටාට කවනවා දොරවල් වහනවයනවා දැම්මෙන්න මේ තරුණය සෑමදාම සතිපට්ඨාන සූස්ත්‍රය කියනවා හරී මිහිරිනාදෙන් අහගෙන ඉන්න අයට මේ කන්වලට මී පැණිවක් කරනවා හා සමානයි ඒ තරම් මිහිරි මේ සතිපට්ඨාන සූස්ත්‍රය ඇහුනොත් එතන යන්ට හිතෙන්නේ නැහැ ඒ තරම් අලංකාරවත් විදියට කියනවා මේ මල් උයනේ හොරෙන් මල් කඩන්නේ වෙන කවුරුවත් නෙමෙයි සුරංගනා ලෝකේ සුර කුමාරියෝ සුර පුරයෙන් සුරගණියන් මේ මල් උයනට එන්නේ කරුණාවෙන් රහසින් මල් කඩාගෙන පිටවෙන්නේ සුරපුරයෙන් සුරකුමාරියන් ඇවිල්ලා සෑමදාම හොරෙන් මල් කඩාගෙන යනවා මේව කිසි කෙනෙකුට අල්ලන්න බෑ මෙන්න මේ සුරකුමාරු ඇවිත් මල් නෙලනකොට එදා ඇහෙනව සතිපට්ඨාන සූස්ත්‍රය මිහිරියෙන් කියනවා දැන් සුරකුමාරියෝ මල් නෙලන ගමන් සතිපට්ඨාන සූස්ත්‍රයේ පිළිබඳව සවන් යොමු කළා දැන් මල් නෙලල කෙමින් කෙමින් පහන් වීගෙන එනවා සුරකුමාරියෝ පිරිසක් යන්ට ගියා එක සුරකුමාරිකාවක් එක සුරංගනාවියක් යන්ට හිතනේ මේ පැලගාවට වෙලා සතිපට්ඨාන සූස්ත්‍රයේ බොහොම හොඳට අහගෙන ඉන්නවා එක් සුර කුමාරියකට බැහැ දෙවියනි උයනින් යන්න ආසාවක් ඇති වෙනවා එදමෙය අහගෙන ඉන්න සුර කුමාරිය පැනගාවට කිට්ටු වෙලා සතුටින් බැලුවා මේ පැලේ ඇතුලේ ඉන්නේ කවුරුද මෙන්න මේ සුර කුමාරිය බැලුවා අනේ මේ පැල ඇතුලෙන්නේ මේ සතිපට්ඨාන සූස්ත්‍රය කියන්නේ බැලුව ජනෙල් කවුලුවකින් අතපය හතරව නැති මිනිස්සේ එදා මේ සුරකුමාරිකාව අහනවා ඔබේ අතපය හතර නැති වුණාට හරි මිහිරියට මේ සතිපට්ඨාන සූස්ත්‍රය කියනවා ඔබේ ඔය අතපය නැති වුණේ කොහොමද සුරකුමාරිය එය දිග කතාවක් තරුණයා කියන්නේ සුර කුමාරිය ඇට ඇත්තට බොහොම දුකක් මයි දැනෙන්නේ ඔබට මම කරන්නම් උදව්වක් හරි අගේට ඒ උනාට ඔබ උදව්වක් කරන්න ඕනෙමි මාට සුර කුමාරියට කියනවා තරුණයා සුරංගනාවියේ දිග කතාවක් සුර කුමාරට හරි දුකක් ඇති වුණා මෙච්චර ලක්ෂණ තරුණේ හරි මිහිරිව සතිපට්ඨාන සූස්ත්‍රය කියනවා අතපය හතරම නැහැ මොහු යතපය මවා දෙන්න ඕන එහෙනම් ඔබට මං උදව්වක් කරන්නම් මොකක්ද මම මේ දොරේ දොරගුළු වස්සෙන් මගේ මේ සලුව එවන්නම් මේ සලුව ඔබේ ඇඟේ දැවටුනහම ඔබේ අතපය හතර මැවෙනවා එහෙනම් මගේ මෙවන් සලුව එවන්නම්කෝ ඔබ හමුවට ඔබගේ ඇඟේ දැවතුමාම අතපය මැවෙනවා ඇත්තට හැබැයි ඒ සලුව නැවත මට දෙන්න ඕන නැත්තම් මට සුරංගනාලෝට යන්න බැරි වෙනවා මේ තරුණයා කිව්වා හොඳයි අන්නේදා මේ සුර කුමරිය අර දොරගුළු වස්සෙන් සලුව අර පැල ඇතුළට දානකොට
ඒ සුලකට මුසු වෙලා අර අතපය තරුණයාගේ ඇඟේ වෙලෙනකොට අතපය අතර වැවුණා සුර කුමරිගේ එවන් සලුව තරුණගේ ඇඟේ පටලැවෙනවා සැනකින් මේ තරුණයාගේ අතපය හතරම මැරෙනවා දැක්කද සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන පින අතපය නැති තරුණයාගේ අතපයගේ මැවුණා එදින දැන් තරුණයාගේ අතපය මැවුණ සලු අතේ සුර කුමාරිය කියනවා අනේ දැන් මට යන්න ප්‍රමාද වුණා දෙන්න කොයි සලුව එහෙම බෑ සුර කුමාරිය ඔබ මට පොරොන්දුවක් වෙන්න ඕන මොකක්ද ඔබලා මේ මල් උයලට ආවේ මොකටද මල් කඩන්ට එහෙනම් ඔයා ඒ තමයි මෙතෙක් දවස් මල් උයනේ හොරෙන් මල් කඩන්නේ නේ ඔය මල් කඩාගෙන කොහාටද යන්නේ එහෙනම් දැන් මෙතුවක් කල් නිරිඳුගේ මල් උයනේ මෙන්න සෑමදාම ඇවිත් හොරෙන් මල් කඩනවා නේද මෙන්න මොකටද ඔය මල් කඩන්නේ කොහෙද දැන් අරන් යන්නේ විදාට ඒ හේතුව මට ඕනේ පහදලා දෙන්නේ මේ මල් කඩන්නේ මොකටද මල් කඩාගෙන කොහෙද අරන් යන්නේ සුර කුමාරිය කියනවා අනේ පින්වත අපි මේ මල් කඩාගෙන යන්නේ පිනක් අත් කරගන්න මොකක්ද පින කඩමින් මෙම මල් උයනෙන් මල් කරුණාවෙන් ඇතට බුදුන්ගේ වම්සී පත්මය වඳින්ත යනවනේ ඇතට මේ තරුණය නැවත කියයි ලක්ෂණ සුර කුමරිය හට එහෙනම් ඔබ පොරොන්දුවක් වෙන්ට ඕන දැන් මේ මට අපි මේ මල් කඩාගෙන යන්නේ සම්බුදු පියාණන් වහන්සේගේ බුදුජාන් වහන්සේගේ වම්සීපාද පත්මේ වැදගන්ට තරුණය කියනවා හොඳයි මට පොරොන්දුවක් වෙන්න ඕන මොකක්ද මට ඒ සීපාද පත්මේ වඳින්න තියන පාර පෙන්නන්න ඕන සීපාද පත්මේ වඳින්නට යන ඔය පාර ඉතින් පෙන්නන්නට ඕනෑ ඔය සුර කුමරී මේ ඔබ විසින් ඉතින් පෙන්නනවා නම් ඔබ දැන් දැහැමි ගුණෙන් ඔබගේ මේ සලු ඔබට දෙන්නම් මම සතුටු සිතින් ඒ යන පාර පෙන්නන්න පොරොන්දු වෙනවා නම් සලුව දෙන්නම් සුර කුමාරිය කිව්ව හොඳයි මම මෙහෙම පාර පෙන්නන්නම් අද කඩාගත්ත මේ මල් ටික ඒ ශ්‍රීපාද පත්මේ වඳින්ට යන පාර ඔස්සේ මල් අපි හලාගෙන යන්න පාර දිගටම අන්නේ මල් තියෙන පාර ඔස්සේ ගමන ආරම්භ කරලා ඒ මල් අවසාන තිබෙන තැන තමයි බුදු පියාගේ ශ්‍රීපාද පත්මේ තියෙන්නේ එවන් දිනේ මේ තරුණය සලුව දුන්නේ සුර කුමරිට තුටින් එදා සුර කුමරිය අරගෙන තම සලුව අතට සීපාද පත්මේ වඳින්ට යන පාරේ හොඳට ඉතින් මල් හලාගෙන ගියානේ කරුණාවෙන් සිට සලුව දුන්නා සලුව අරගත්ත සුර කුමාරිය පොරොන්දු වුණා වගේම ඒ සීපාද පත්මේට යන පාර ඔස්සේ මල් හලාගෙන ගියා පව්වෙනිද උදේ සේවකයෝ ආවා මේ මල් උයනට ඇවිල්ලා පැලේ බැලුවාම අතපය නැති මිනිස්සයා නෙමෙයි. එයායි අතපය හතරම ඇවිලා. ගහන දොර අරල අරගත්ත එළියට. මේක පුදුම ආස්කර්මයක්. අන්නේදා මේ තරුණයා වෙක් කරගෙන ආව රාජමාලිගාවට. විස්සංග මල්ලව රජතුමහනව තරුණයා හොරු ඇල්ලුවද? ඔහු මහලගේ තුමනි පේන්නේ නැද්ද? මගේ අතපය හතරම නැතුවනේ. පැලට ගියේ මගේ අතපය හතර වැවුණා. මං ඊයරේ හොරු අල්ලගත්තා. මල් නෙලනා හොරු අල්ලා ගත්තා හොඳට මේ තරුණය සියලුම විස්තර කියනවා නිරිඳු වෙතට වෙන කවුරුත් නොවේ නිරිඳු මල් උයනේ මල් කඩන්නේ සුරපුරයෙන් සුරගනියන් තමයිනේ මල් නෙලන් යන්නේ
මහරජ තුමනි වෙන කවුරුවත් නෙමෙයි මල් කඩන්නේ හොරෙන් එහෙනම් මල් කඩන්නේ සුරපුරේ සුරංගනාවිය ඊයේ රෑ මම මේ සතිපට්ඨාන සූත්‍රයේ කියනකොට සුර කුමාරිය පිරිසක් ඇවිල්ලා මල් නෙළුවා ඒක සුර කුමාරියෙක් ගියේ අහගෙන සිටියා එයා මට අනුකම්පා කරලා එයාගේ සළු වේව්වා දොරගුළු අස්සෙන් ඒ මගේ ඇඟේ වෙල් අතපය හතර මැවුණා මං ඒ සළුව දුන්නේ යගෙන් පොරොන්දුවක් අරගෙන මේ සුරඟනි යන් නිරිඳුනි මල් නෙළමින් බොහොම හොඳට යන්නේ අප බුදුන්ගේ සීපාද පත්නේ වැඳ ගැනුමට පොරොන්දුවක් උනානේ සුර කුමරිය එය පෙන්වන්නට ඉතින් නිරිඳුනි අපි දැන් පිටවෙමු කරුණාවට මහරජතුමනි මල් නෙලාගෙන යන්නේ බුදුන්ගේ වම්සීපාද පත්නේ වැඳගන්ට සමනල කඳු මුදුනට ඒ කුමරිය පොරොන්දුවක් වුණා පිටි මටේ පාර පෙන්නන්නම් කියලා ඒ ශ්‍රීපාද පත්නේට යන පාර දිගේ මාර්ගය ඔස්සේ මල් හලාගෙන යනවා කියලා එදා රජතුමා හරි සන්තෝෂ වුණා අන්නේදා විසංග මල්ල රජතුමාත් විශාල සේනාවක් මේ තරුණයා සමග ඒ මල් තිබෙන පාර ඔස්සේ ගමන ආරම්භ කළා නිසංක මල්ලව නිරිඳුන් තරුණ කරුණාවෙන් තව විශාල පිරිසක් සහ ගමන ඇරඹුවා ප්‍රේමෙන් මල් තිබෙන පාර දිගේ ගමන ආරම්භ කෙරුව කරුණාවෙන් සීපතුල වැඳ ගත්තා ගුණෙන් තුටුව ඒ මල් තිබෙන මාර්ගය ඔස්සේ ගමන ආරම්භ කළා ඒ මල් අවසාන වෙන තැන එදා මේ පිරිස දැක බලාගත්ත වැඳ පුදාගත්තා බුදු පියාගේ ශ්‍රීපාද පත්මේ අන්න ශ්‍රීපාද පත්මේ වැඳගෙන විසංක මල්ලව මහරජතුමත් තරුණයා සේනාවත් නැවතත් පැමුණා සාදු 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 ශ්‍රීපාද පත්මේ වැඳගන්නේ මෙවන් පිරිස බැතිමත් ගුණයෙන් නැවතත් පැමිණෙන්නේ මේ තරුණට රජ මැදුරෙන් සේවය හොඳ ලැබ දුන්නේ ඒ තරුණයා මල් අම්මට මේ විදියට සලකන්නේ එදා මේ අය බුදු පියාගේ ශ්‍රීපාද පත්මේ වැඳගෙන පැමිණිලා අර තරුණයාට රජතුමා රාජමාලිගාවෙන් සේවය දුන්නා ඒ වාගේම තෑගි භෝග දුන්නා ඒ තෑගි භෝග අරගත්ත මේ තරුණයා අර අතපය හතර නැති කාලේ කැලෑවිද්දි කූඩෙක දාගෙන ඇවිත් අතපයවල තිබිච්ච තුවාල සුව කරලා කන්න බොන්න දුන්න අර මල් නෙළූ මහලු මෑණියන්ට ඉතා හොඳින් ගරු සත්කාර කළා කළගුණ සලකීමක් ලෙස මේ තරුණයා කරුණාවෙන් ඇත්තට ඒ මහලු මවුට සැලකුවානේ සරදාවෙන් මේ තරුණයා මල් නෙලනා හොරු ඇල්ලුවා බොම හොඳින් ඉතින් බලෙන් ශ්‍රීපාද පත්මය වැඳ ගනිමු බැති දැක්කද පින්නතුනි අර තරුණයා මල්ලම්මට බොහොම උදව් කළා සත්කාර කළා උපස්ථාන කළා මේ අතපැයි තරුණයා නිසා තමයි ඒ මල් උයන මල් නෙලන හොරු අල්ල ගන්නට ලැබුණේ අර අයියන්ඩිත් යයියන්ඩිගේ බිරිඳත් මේ කරුණාවන්ත පින්වන්ත ප්‍රතිපත්තාල සූස්තේ භාවනා කළ දැහැමි ගුණයක් ඇති තරුණයාට කළ අපරාධයට ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරලා කරදර බාධක වලට මුහුණ දීලා ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා මරණයට පත් වෙනවා කන්න බොන්න අඳින්න නැත දුක්ඛිත ජීවිත ගෙවන්නේ අයියන්දිත් නැනත් ඔය බොහොම දුකින් කල් ගෙවන්නේ මේ තරුණට කළ අපරාධෙට වන්දිය ගෙවන්නේ නිස්සංක මල්ලව මම රාජ චරිත කියා දුන්නේ